බලමු දෛශික ගැන තවත් සංකල්පයක්. මෙතනදී මූලික වශයෙන් කතා කරනවා අපි ඒකක දෛශිකයේ යෙදීම. ඒකක දෛශිකයක යෙදීම. ඒතර දෛශික ගත්තොත් අපි මං ගත්තොත් මෙහෙට මගේ x අක්ෂය නැත්නම් ධනයි දිශාව මෙහෙට මගේ y අක්ෂය නැත්නම් ධන j දිශාව කියලා අරගත්තොත් දෛශික ටයිප් තියෙන මූලික වටා. මේ පැත්තට මේ පැත්තට මෙහෙම 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 හෝ මෙහෙම මෙහෙම හෝ මෙහෙම ශුන්‍ය දෛශික වෙනම එකක්. ඒක විශාත නැති නිසා මම අදහස් කරා. එතන මම ගත්තු මම නිකන් ගන්නවා මම නිකන් ඉරිකැලක් අඳර ගන්නවා ඔක්කොම අවස්ථා වලට කතා කරන්න යන්නේ නැහැ ලක්ෂණේ පොදු නිසා අපි ගත්තොත් මෙහෙම කිසියම් A කියන ලක්ෂයක සිට B කියන ලක්ෂයකට ක්‍රියා කරන දෛශිකය ගත්ත සිම්පල් A කියලා මේ A කියන්නේ නිශ්චුන්‍ය දෛශිකය එන A විශාලත්වය ධන සංඛ්‍යාව අපි ගමු ලේසියට A විශාලත්වය සිම්පල් A කියලා මම ලියනවා සිම්පල් A විශාලත්වය ඒතර ඒ ධන සංඛ්‍යාවක් හරි ඒ දෙසට ක්‍රියා කරන ඒක දෛශිකය. ඇත්තටම දන්නේ නැහැ මේ මේ ඒකේ සයිස් එක අපි දන්නේ නැහැ. මෙයා එක සිම්පල් එයාගේ ඒකේ සයිස් එක 1.1 අතරද ඒ සමාන 1ද ඒකේ එයාගේ එකට වැඩිද අපි දන්නේ නැහැ. නමුත් මම රූපය ඇඳින් මෙහෙම ඔයගොල්ලෝ ප්‍රශ්නයක් කරගන්න එපා. මෙම දිශාවට තියෙන ඒක දෛශිකය පොඩ්ඩක් මෙහෙම පොඩි රඳිනවා. මෙම දිශාවට තියෙන ඒකක දෛශිකය අපි කිව්වොත් A hat කියලා. ඒ හට් කියන්නේ ඒ දෛශිකයේ බෙදීම ඒ දෛශික විශාලත්වය. දැන් අපේ කතන්දරේ හැටුණා ඒ දෛශිකයේ බෙදීම සිම්පල් එක. තමයි ඒකක දෛශිකය මේ පැත්තට තියෙන්නේ. කාට හරි වුණොත් මම මේක මේ රූපෙම කොපියක් ගන්න මෙහෙට. කාට හරි වුණොත් AB දෙසට අපි කියමු B මේ හරික කමක් නැහැ. AB දෙසට. AB දෙසට කිව්වාම කාට ටක් ගාලා ඕගලන්ට ඔලුවට එන්නේ ඕන කෙනෙකුට ඒ පැත්තට තියෙන දේ ඒක දැසියේ හැට්. හරි කාට හරි ඕනේ AB දෙසට තියෙන AB ට වඩා කොට වෙන්න පුළුවන් දිග වෙන්න පුළුවන් අදාළ නැහැ මම නිකන් ඉරක් අඳිනා මෙහෙම අපි AB ට වඩා මෙහෙම කොට විශාලත්වයක් සහිත හෝ AB ගේ විශාලත්වයට සමානම හෝ ඒවා AB ගේ විශාලත්වයට වැඩි ඔහොම A සිට AB දෙසට AB ට වඩා විශාලත්වය අඩු පොයින්ට් එකක් අපි කියමු B1 AB ට විශාලත්වය සමානයි තින් බීම තමයි. AB ගේ විශාල මේ A ලයින් එක A මෙහෙම A සිට B1 A සිට B A සිට B2. හැබැයි A සිට B2 මෙතන A වගේම A වගේ ක්‍රියා කරනවා. A සිට B2 ට තියෙන දුර වැඩි AB දුරට වඩා. එතකොට මේ යගේ අපි කියමු මේ යගේ සිම්පල් A1 දිග ධන සංඛ්‍යාව A1 සංඛ්‍යාව කුඩයි A සංඛ්‍යාව වඩා. මොකද A සහ B අතර පරතරය තමයි සිම්පල් දෙය. මේක එහෙම තමයි. මම හිතුව මේක A2 කියලා. ධන සංඛ්‍යාව. A සිට B2 ට විශාල දුර A2. හැබැයි A2 අගය වැඩි A අගයට වඩා. මොකද AB රේඛාව වඩා වැඩි. හරි? කොහමද? කාට හරි වුණොත් AB දෙසට තියෙන AB ට වඩා කොට වෙන්න පුළුවන්. AB ට සමාන වෙන්න පුළුවන්. AB ට වඩා දිග වැඩි වෙන්න පුළුවන්. ලක්ෂයකින් පිටින් නැත්නම් A සිට A1 දුරකින් මෙන්න මේ හරියින් පිටි ලක්ෂයකට A සිට ක්‍රියා කරන දෛශිකය. මෙන්න මේ දෛශික කොටස. හොයනොත්. ඉතින් මේ දෛශික හොයන්න දෙයක් නැහැ. ඒක එහෙම තමයි. A සිට AB දෙසට A විශාලත්වයට වැඩි දෛශිකයක්. අපි කියමු මේ දෛශිකය මෙයාට කිම A1 කියලා දෛශිකය. මෙයාට කිම A2 කියලා දෛශිකය. මේ A2 දෛශිකය. හෝ මේ A1 වගේ දෛශිකයක්. A ට වඩා කොට A1 වගේ දෛශිකයක්. A පැත්තර තියෙන. A ට වඩා දිග වැඩි. A පැත්තර තියෙන. A2 දෛශිකයක්. වගේ දෛශිකයක් හොයන්න කොහොමද? මෙම විශාලත්වය A1 විශාලත්වය සහිත A1 දෛශිකයක් හොයන්න කොහොමද? A1 දෛශිකයේ විශාලත්වය A1. කොහොමද A1 වෙන්නේ? A1 අඩුයි A ට වඩා. A1 අඩුයි A2. A2 දෛශිකයේ විශාලත්වය A2 වැඩි A ට වඩා. කොහොමද මේ A1 දෛශිකය වන්නේ? කොහොමද මේ A2 දෛශිකය වන්නේ? මේකට උදාහරණ තුන අවශ්‍ය නම් ඒකක දෛශිකය දැන් ගන්න. අපි ඒක තමයි දැන් මේ බලන්න ඕනේ. Right. අපි ලිව්වොත් මෙහෙම. A1 දෛශිකය මම ලිව්වොත් නිකන් A1 විශාලත්වයේ වාරයක් A hat කියලා ලිව්වොත් මෙම දෛශිකයේ දිශාව මොකක්ද? මම නිකන් ඒ කියන්නේ මම මෙහෙම ලියන එක හරිද?
A1 ධන සංඛ්‍යාවක් A හැට ධන සංඛ්‍යාවක්. එහෙනම් ධන සංඛ්‍යාවක් සහ A හැට දෛශිකය. ඒකේ තේරුම අපි A1 නෙවෙයි අපි හිතමු A1 බා කියලා ලියමු. දෙයලු තුන. A1 බා. A1 බා කියලාම අලුත් දෛශිකයක් ලියනවා. A1 බා දෛශිකය මං ගන්නෙ A1 වාරයක් A හැට. A1 ධන සංඛ්‍යාවක් A හැට ධන සංඛ්‍යාවක්. නැත්නම් A හැට කියන්නේ A දෙසට තියෙන එක දෛශිකය. එහෙනම් A1 බා සහ A හැට එකම දිශාවට වේ. අබලම A1 බාගේ විශාලත්වය මොකක්ද කියලා. A1 බාගේ විශාලත්වය කිව්වත් එකයි. අනිත් පැත්තේ ඉන්න A1 වැඩි කිරීම A හැට ගේ විශාලත්වය කිව්වත් එකයි. අපිට මේ කඩන්න පුළුවන් අපේ දන්න නීතිය මේක. මොකද්ද නීතිය? ලැම්ඩා වාරයක් ලැම්ඩා ආත්‍ය සංඛ්‍යාවක් කරන ලැම්ඩා වාරයක් A දැයි විශාලත්වය ලැම්ඩා වැඩි කිරීම A. අපි දන්නවා මේ නීතිය. ඒ නීතිය අනුව කරුවොත් A1 විශාලත්වය A හැට විශාලත්වය. A හැට විශාලත්වය කියන්නේ A ක දැයි නිසා එකයි. A1 විශාලත්වය මාපාංක A1ම තමයි A1 ධන සංඛ්‍යාවක් නිසා. එහෙනම් A1 බා ගේ විශාලත්වය ඔයගලන්ට තේරෙන A1 කියලා. අපි දන්නවා. A1 බා සහ A හැට එකම දිශාවට. ඒ වගේම A1 බා විශාලත්වයත් A1. එහෙනම් මේ හැංගිලා A1 බා කියලා ඉන්න දෛශිකයත් A1 දෛශිකයම තමයි. ඔව්සොරි. A1 දෛශිකයම තමයි. A1 බාගේ අපි කිව්වේ මෙන්න මේ ඇසි A1. A1 ගේ විශාලත්වය එකයි. ඒ කියන්නේ A1 බාගේ දෛශික විශාලත්වයත් A1 ගේ විශාලත්වයත් සමාන නිසා එකයි වේද. අන්න. A1 බා වෙන ලියන්න පුළුවන්. පස්සෙම කොහොමද? A1 දෛශිකය ලියන්න පුළුවන් වුණා. A1 හි විශාලත්වයේ වාරයක් A හැට කියලා. අතෝ මේ ඊට අදලා බලුවොත් කවුද A හැට කියන්නේ? A දෛශික වෙද මේ සයිස් එක. අතෝ A1 A දෛශික සයිස් එක සිම්පල්ලි A දෛශිකය. ඒක. A1 දෛශික වාරය අවශ්‍ය දෛශිකයේ දිග බෙදීම පරණ දෛශිකයේ දිග. අපිට ඕනේ මේ දිග තියෙන A දෙස තියෙන දෛශිකය. එහෙනම් මේ දෛශික ලැබුණා A1 මෙම දිග බෙදීම පරණ ඔරිජිනල් එක නැති දිග A වැඩි කරලා A එකෙන් සරල දෙයක්. එලෙසම A2 හොයන්න ඕන. නැතහොත් A2 කියන්නේ A දෙසට තියෙන විශාලත්වය A2 සහිත දෛශික හොයන්න ඕන. හරි. පෙර පරිදිම බලුවොත් මම ගන්නවා A2 බාගේ අලුත් දෛශිකය. එයා A2 විශාලත්වය වාරයක් A හැට කියලා ගන්න. මේක ධන සංඛ්‍යාවක් A හැට දෛශිකයේ දෙසට තමයි එනවා. A හැට සහ ධන සංඛ්‍යාව ගුණුවෙන් පස්සේ A දෙසට තියෙන දෛශිකයක් කියන්නේ මේ පැත්තට තියෙන දෛශිකය. බලමු මේ A2 බාගේ විශාලත්වය. A2 බා දෛශික විශාලත්වය. ලැම්ඩා A2 A හැට. A2 විශාලත්වය A හැට විශාලත්වය. A හැට විශාලත්වය එක ඒක දශන නිසා A2 විශාලත්වය A2ම A2 ධන සංඛ්‍යාවක් නිසා. A2 ධන. මොකද A2 බිඳුරට A වැඩි, A2 ළ A2 වැඩි. එනා A2 බාගේ විශාලත්වයත් A2ම තමයි. හා මට ඕනේ A2 දෛශිකනේ. A2 දිශාල A2 දෛශික විශාලත්වයත් A2මයි. තියෙන දිශාවට. එහෙනම් හැංගි හොරා වගේ A2 බා කියන්නේත් A2ම තමයි. හරිද? A2 දෛශිකේ ලියා ගන්න පුළුවන් A2 වාරක A හැට කියලා. මොකද රටාව? අවශ්‍ය දෛශිකේ දිග වැඩි කිරීම මේ පැත්තට දෙන එක දෛශිකය. කල්ලොත් එමය. අවශ්‍ය දෛශිකයේ දිග වැඩි කිරීමේ පැත්තට තියෙන එක දැසි. ඕක තමයි සූත්‍රය. ඒ සරල අදහසයි IJ දැන් අපිට ගත්තොත් මේක I අක්ෂය. මේ පැත්තට තියෙන විශාලත්වය 3ක් වෙච්ච දෛශිකය කියන්නේ කවුද? 3යි. අවශ්‍ය විශාලත්වය වැඩි කිරීමේ මේ පැත්තට තියෙන එක දැසිකය. I පැත්තට ප්‍රතිවිරුද්ධව තියෙන ඒකක 4ක් වෙච්ච ඒකක 4ක් දිග දෛශිකය කවුද? I පැත්තට ප්‍රතිවිරුද්ධ නිසා ඍණ 4යි. J පැත්තර තියෙන 7ක් විශාලත්වයේ වූ දෛශිකය 7J ධන පැත්තර. ප්‍රතිවිරුද්ධ පැත්තර තියෙන ඍණ 8ක් විශාලත්වයේ දෛශිකය ප්‍රතිවිරුද්ධ නිසා ඍණ 8J. එයා අදහසම නෙවෙයි තියෙන්නේ. මෙතන A හැට් පැත්තට තියෙන sorry මෙතන කො A හැට් නැතහොත් A දෙසට තියෙන ඒක දෛශිකය A හැට්. A දෙසට තියෙන A2 විශාලත්වයේ වූ දෛශිකය A හැට් වාරයක් A2 විශාලත්වය. A දෙසට තියෙන
A1 විශාලත්වයක් සහිත රාශියක්. A1 hat ඒ පැත්තට තියෙන ඒක රාශියක. වැඩි කිරීම විශාලත්වය. ඔය තියෙන ලක්ෂණය. එහෙනම් මොකක්ද ඒක අනිත් පැත්ත? A දෙසට ප්‍රතිවිරුද්ධව තියෙන කිසියම් D විශාලත්වයක් සහිත රාශියක මොකද්ද? A දෙසට ප්‍රතිවිරුද්ධ නිසා ඍණ කිසියම් D විශාලත්වයක් තියෙන රාශියක උන. මේ දික් කරත් මොකද්ද? ඍණ D A-ගේ size එක A රාශියක. අදහස් ඒක නේද? ඔක ඕනලාක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. බෑදලි. ඒතර මම මේ ළමයි මේ දිග කොට අඳන එහෙම නිකන් ගත්තේ එහෙම අදාළත් නැහැ. අපි සාරාංශක ප්‍රවෘත්ති පොඩ්ඩක් බලමු. ඒතර අදහස මේක නෙවෙයි. කිසියම් දශිකයක් තුනක් තොහම ක්‍රියා කරන A සිට B ට මේ දශිකේ. ඔයගොල්ලන්ට ඕනේ කිසියම් විශාලත්වයක් සහ දෙන ලද්ද. පරර කියන මට D විශාලත්වයක් තියෙන A වලදි ක්‍රියා කරමු නැත්නම් A පැත්තට ප්‍රශ්නයක් නැහැ. මේ ලක්ෂයේ C වුණත් අදාළ නැහැ. මේ වෙන එකක් කියමු. මේ ලක්ෂ A මේ ලක්ෂ C වෙන එක. හැබැයි AB රේඛාවයි CD රේඛාවයි සමාන්තරයි. අහන ප්‍රශ්නේ එහෙම. අවශ්‍ය නෝකද මම. CD දෙසට තියෙන මේ රේඛා දෙක සමාන්තරයි. විශාලත්වය D වෙච්ච දැයිසිකේ වුණා. ටක් ගාලා දන්නවා මේ පැත්තට තියෙන ඒක දැයිසිකේ A hat. මේ පැත්තට තියෙන ඒක දැයිසිකේ තියෙන A hat ම තමයි රේඛා සමාන්තර නිසා. A hat කියන්නේ කවුද කියලා දන්නවා? A දැයිසිකේ බෙදීම A දැයිසිකේ විශාලත්වය. මෙව දෙසට තියෙන D විශාලත්වයක් සහිත දැයිසිකේ නෝනේ. විශාලත්වය D තියෙන ඒ දේශර නිසා ඒ හැට මෙන්න මේක සුළු කරාම එනවා කියමු දයිසික අපි තුමක් හරි ඒ නෝට් එක ඔන්න ස්ථාසරල කරොත් D වෙදිම A දයිසික විශාලත්වය A sorry A මෙන්න මෙයා විශාලත්වය D සහ තියෙන ඒ දේශර කාර්යවත් මට ඕනේ මීට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන මකර E ලක්ෂණ F පැත්තට ක්‍රියා කරන ලක්ෂණ අතර පරතරේ D හැබැයි මේ පැත්තට තියෙන ICK මොනේ මේ මේ ගැප් මේ සයිස් එක D එනවා මොකද්ද සයිස් එක D A ප්‍රතිවිරුද්ධව වෙනක් සයිස් එක D A හැට ප්‍රතිවිරුද්ධ මොකද මෙහි ඒ දිශාව මෙරේ කැමරේක කොසමන් කරා මේ පැත්ත ඍණ A හැට දිශාව මෙව දිශාවට විශාලත්වය D වෙච්චා ඉස්සරහට ගත්තා ඍණ ඒසල් මීට ප්‍රතිවිරුද්ධව ඒ කියන්නේ ලියන්න මෙහෙම D විශාලත්වය ඍණ A හැට දිශාවට ඍණ ඉස්සරහට දාන්න. ඔන්න මේ දැසි විශාලත්වය D හැබැයි තින්නේ ඍණ A හැට දිශාවට. ඔකට ඕන ලකුව දැස දා ගන්න පුළුවන්. හරි ඒක දැසිකය වැඩි කිරීම දිගෙන් එනවා. එම දිගක් සහිත එම පැත්තට තින දැසිකය. දර දිග වුණේ ඔරිජිනල් එකට වඩා දිග වුණා කොට වුණා නම් මොනවා දාලා නිකම්ම ගන්න පුළුවන්. පැහැදිලි. හරි ඕකම කරන්න පුළුවන් තව විදිහක් තියෙනවා පොඩ්ඩක් එකක් බලන්න. අපි දන්න මේක A දැයිසිකේ තියෙන A නම් B ට ඔහොම නම් තියෙන්නේ හරි මම නැවත කොපියක් ගන්න මෙහෙට ඕනෑම ලැම්ඩා A දැයිසිකක් තියෙන මෙහෙට හැබැයි ලැම්ඩා දනත් ඒ වගේම ඔව් එහෙම තියෙනවා අපි දන්න එතකොට මේක A නෙවෙයි C වුණක් කමන්න ලැම්ඩා දන නම් A තියෙන මේ පැත්තට නම් ලැම්ඩා තියෙන මේ පැත්තට දිශා එකයි මොකද ඒක දිශා තමයි ලැම්ඩේ රටේ. ඔයගොල්ලෝ CD එක. කාට හරි වනේ? මේ දැනීම තියෙනවා. ලැම්ඩා දන්නා නම් ලැම්ඩේ කියලා මේ පැත්තට අපි දන්නවා ඒක. ඒ දැනීම පාවිච්චි කරලා කාට හරි පුළුවන් ඕන හොයාගන්න. මේ පැත්තට තියෙන D විශාලත්වයක් සහිත දැයිසිකයට හොයන්න. එයා මොකද කරන්නේ? එයා මේ මෙතන. හරි. මේ පැත්තට තියෙන D විශාලත්වයක් සහිත දැයිසිකය එයා හිතන E කියලා. ලැම්ඩා E ගේ වැඩේ අපි දන්නවා ලැම්ඩා වැඩි කරනකොට මේ රේ ලැම්ඩා ගැන ලැම්ඩා A කියන දෛසිකයේ විශාලත්වය කියන්නේ අපි දන්නා ලැම්ඩා වාරයක් A දෛසික විශාලත්වය සරලව තේරෙනවා A නියතයක් මොකද A දෛසිකයි ඇසි වෙනස් වෙන්නේ නැහැ ඒ කියන්නේ ඇසි වෙන දෛසිකයක් නේද මේක සයිස් වෙනස් වෙන්නේ නැහැ ඒ මේක නියත නිසා කියන හෙල්ලෙන්නේ නැති නිසා ලැම්ඩා වැඩි කරනකොට මේ යගේ ඉහළට ලැම්ඩා දනව තියන්න ලැම්ඩා අඩු කරනකොට මේ යගේ පහළට නැතොත් ඒක තේරුම ලැම්ඩා වැඩි කරනකොට ලැම්ඩා A දැයිසික විශාලත්වය වැඩි වෙනවා ලැම්ඩා අඩු කරනකොට ලැම්ඩා A දැයිසික විශාලත්වය අඩු වෙනවා එහෙනම් ඒ සංකල්පය අරගෙන අඩු කරන්න පුළුවන් ලැම්ඩා ඒ කියන්නේ ලැම්ඩා බිඳුව කරානකොට මේක බිඳුව කරානවා ඒ කියන්නේ අදහස මේකනේ ඔන්න ලැම්ඩා ලැම්ඩා මෙහෙට යනවා හරිද බිඳුව මේ මෙහෙන් එහා එතකොට ලැම්ඩා විශාලත්වය කියන්නේ කෙලින්ම තේරෙනවා
ලැම්ඩා කියන ක්‍රේකිය මේක නියතයි මේ වයිසාන mx වගේ ඔහොම තමයි ලැම්ඩා එන්න නෝඩි ලැම්ඩා බිඳුව කරනකොට සයිස් එක බිඳුව මේ 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 රේඛාව අවශ්‍ය තමයි ලැම්ඩේ සයිස් එක වෙනස් වෙන ලැම්ඩා බිඳුව කරානකොට ලැම්ඩේ සයිස් එක බිඳුව ලැම්ඩා වැඩි කරනවා ඩී වැඩි වෙනවා හරිද වයිසාන mx වගේ එක්ස්ට්‍රා සින් ක්‍රියා කරන මෙයා අනුක්‍රමයි තමයි සයිස් එක ඇසේ කියසේ තර ඊ කියන සයිස් එක යා හිතනවා නම් මට ඕනතරම් දිග කොටවා ඕනතරම් දිග කොට කරන්න පුළුවන් ලැම්ඩා වෙනස් කරලා අපිට ඕනේ d විශාලත්වයක් සහිත දැසික ගන්න. එයා හිතනවා d විශාලත්වයක් සහිත දැසිකේ e e ලැබෙන කිසිය දෙයක් lambda කිසියම් නෝට් ద్వාරයක් a දැසිකේ lambda නෝට් ධන සංඛ්‍යාවක් ద్వාරයක් a දැසිකේ විශාලත්වය lambda නෝට් a දැසිකේ විශාලත්වය එයා හිතනවා d. එහෙනම් a lambda නෝට් a තමයි e දැසිකේ a e දැසික විශාලත්වය d. හැබැයි දන්නා ලැම්ඩා නෝට් ලැම්ඩා නෝට් හොයමු මෙතන d විශාලත්වය දීලා තියෙන දන්නවා ඊට මේක කරුවොත් වෙන ලැම්ඩා නෝට් a දැයිසික සමාන d d විශාලත්වය මේක ධන සංඛ්‍යාව මේක ධන සංඛ්‍යාව එතනින් ගන්න පුළුවන් ලැම්ඩා නෝට් මොකද ලැම්ඩා නෝට් ධන සංඛ්‍යාව නිසා මා පංගුවත් කර ලැම්ඩා නෝට් විතරයි d බෙදීම ඒ සයිස් ආවේ තියෙන ලස්සනට එම නිසා දැන් යන්න නිර්වාය කියන පුළුවන් එන e දැයිසික යර ලබා ගන්න පුළුවන් ලැම්ඩා නෝට් දැන් හොයාගත්තා d බෙදීම ඒකේ සයිස් එක වාරයක් a-ක මේ ඉන්නේ තාප කරකල වලුත් කවුද d වැඩි කිරීම a-ක බෙදීම a size එක මේ ඉන්නේ a හැට තමයි හොඳ හැංගිලා ඉන්න ඉස්සර වැඩිම තමයි වෙන්නේ එතකොට මේ වැඩේ තමයි මේ වැඩේ තමයි ඉස්සල වෙන්නේ ඉස්සල වැඩි තමයි දැන් වෙන්නේ දෙකම එක e කියන්නේ මේ තියෙන d වාරයක් a හැට තමයි තියෙන්නේ a හැට දිශාවට d විශාලත්වයක් සයිදාසික දෙකම එක හරිද ඔහොම කරගන්න පුළුවන් මම පෙන්වුවේ ලියලා දෙකම එකයි කියලා lambda නෝට් හොයලා lambda නෝට් දැම්මහමත් එනවා මේ දයිසික විශාලත්වෙදී තියෙන දේසට ඒක අනිත් පැත්ත කාට හරිනොත් අනිත් පැත්තට තියෙන කිසියම් d විශාලත්වයක් සහිත දයිසිකයක් වань අනිත් පැත්තටනේ කිසියම් e සිට f ක්‍රියා කරන එයා දැනෙම ලියා ගන්නවා මෙව දයිසිකය e කියලා හිතලා යා එහෙනම් e ලියන්න පුළුවන් කියලා එයා දන්නවා දැනීමෙන් මොන දැනීමෙන්ද ලැම්ඩා සයිස් එක ලැම්ඩා රිනෝනත් අදාළයක් නැහැ මාපාන් කියලා තියෙනවා ලැම්ඩා වැඩි කරනකොට ලැම්ඩේ සයිස් එක වැඩි වෙනවා ලැම්ඩා අඩු කරනකොට ලැම්ඩේ සයිස් එක අඩු වෙනවා ඒ දැනීමෙන් එයා ලියනවා e දැයිසික හැබැයි තියෙන ඒට ප්‍රතිවිරුද්ධ දෙස නිසා e දැයිසික එයා ලියනවා ලැම්ඩා වාරයක් a වෙන්න ලැම්ඩා නෝට් වාරයක් a වෙන්න ඕනේ කියලා ගන්නවා හැබැයි පුතෝ ලැම්ඩා නෝට් සංඛ්‍යාව ඍණ නැමෙද අනික් පැත්තට මේක විශාලත් e වෙන්නත් ඕනේ කියලා හේතනවා එහෙනම් e ගේ විශාලත්වය සාන ලැම්ඩා නෝට් a ගේ විශාලත්වය කියලා ගත්තොත් මේක විශාලත්වය d ලැම්ඩා නෝට් මාපාංක වාරයක් a d ලැම්ඩා නෝට් මාපාංකය ලැම්ඩා සින සංඛ්‍යාව නිසා ඉවත් කරොත් මාපාංකය කොහොමද එන්නේ ඍණ ලැම්ඩා නෝට් වාරයක් a සයිස් එක මෙතනින් පැහැදිලි වෙනවා ලැම්ඩා නෝට් අගය සමානයි ඍණ d බෙදීම ලැම් ඍණ b බෙදීම d බෙදීමේ ඉතින් ඒත් හරිනේ එයාට ලැම්ඩා නෝට් හමුවා ඩී බෙදීමේ කියලා. දැන් ඒක දානවා එයා මෙතනට. දැන් මොකක්ද වෙන්නේ? e දැයිසිකේ සමාන ඍණ d බෙදීම a දැයිසිකේ විශාලත්වය a. මේත් ඉතින් හැංගිවරයි ඉන්නේ ඉස්සල්ලාගෙන තමයි. d a බෙදීම a දැයිසිකේ විශාලත්වය නැත්නම් මේ නේ හැට. එතකොට e දැයිසිකේ සමාන ඍණ d වාරයක් a හැට. a දෙසට ප්‍රතිවිරුද්ධව තියෙන d විශාලත්වය සහිත ඒ දැයිසිකේ. දෙකම එකයි. එහෙනම් අදහසක් එන්නේ නැති ඔයගලන්ට අර දෙන්නා දැයිසිකේ කිසියම් දැයිසිකයක් දීලා එම දිශාවට හෝ ප්‍රතිවිරුද්ධව තියෙන දෙරළද විශාලත්වයක් සහිත දැයිසිකයක් ලැබීමට මේ කලන්දරය භාවිත කරන්න පුළුවන් ඕගලන්ට ඕනලා. පැහැදිලි? අපි පොඩ්ඩක් උදාහරණයක් බලමු. මොනවද තේරි? කවර ගන්නද දෙනවා මෙහෙම. වෙනස් කොයක් ගන්න තමයි. කවර දෙන දැයිසිකයක්? ඒක මම ගන්න මේ පැත්තට දීලා තියෙන දැයිසිකයක්. සිම්පල් ඒ දැයිසිකයක් දෙනවා. අයි දන 3g දීලා එයා a සිට b ට ක්‍රියා කරන කමක් නෑ එයාનો මෙම පැත්තට තියෙන ඒකක අටක් වෙච්ච දයිසිකය අහන එයා c සිට c සිට d ට ක්‍රියා කරන ඒකක අටක් වෙච්ච දයිසිකය අහන එයාનો කොමලිය මෙව දයිසිකය b කියලා තමයි එහෙනම් b දයිසිකය සමානයි ඒකක අටක් විශාලත්වයේ සහිත a දෙසරම තියෙන නැතහොත් a හැට් දෙසර තියෙන ඒ ගාටක් විශාලත්වයයිසිකේ තමයි b එචරයි. එයාට තියෙන a හැට් වල තමයි. 8 a හැට් කියන්නේ a දැයිසිකය. ඒ කියන්නේ මෙයා
බෙදීමේ දෛශික විශාලත්වය. එකේ වර්ගය, එකේ වර්ගය දන්න තුනේ වර්ගය එකතු වර්ගමූලය. 9 1 10. 8 බෙදීම මූල 10යි. i දන 3යි. ඔන්න. මේ b දෛශික විශාලත්වය 8ක් වෙනවා. තියෙන මේ නිසා. සරලද? ඔගොන් තේරෙන්නේ. ඒ වගේම අහුවොත් මේට ප්‍රතිවිරුද්ධ දිශාවට. දැන් ඔගොල්ලන්ට මේ ඔරිජිනල් දෛශික සයිස් එක, ඒකේ සයිස් එක ගත්තොත් එන්නේ මූල 10ක්. මූල 10ට වඩා මේ සයිස් එක වැඩි හරි නිකම් මම කිව්වේ. හරි, එලෙසම හෙවොත් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ඊසි රෙෆ්ට ක්‍රියා කරනවා. ඒකක දෙකක් වෙච්ච දෛශික ගන්න. එයානම් කොහොමද කරන්නේ? හිතන මේ දෛශික C කියලා. C දෛශික මට ඕනේ. එයාගේ විශාලත්වය දෙකයි. තියෙන්නේ A hat ගේ A දිශාවේ ප්‍රතිවිරුද්ධ දිශාවට නැතිනේ. ඒක සරේ නැත්තම්. විශාලත්වය දෙකයි A hat ප්‍රතිවිරුද්ධ වරිණ. රටේන දෙක A hat කියන අපි දන්නවා i දාන 3 j විශාලත්වය බෙදීම මූල 10. සරණොත් වෙන මෙතන ඍණ 2 බෙදීම මූල 10යි. i ඍණ 6 බෙදීම මූල 10යි. j තමයි සීදයි. තේරුණා? හැබැයි ඔයගොල්ලෝ තේරුණා මේ දැන් මේ මේ විශාලත්වය මූල 10යි. මූල 10ට වඩා අඩුයි 2. ඉස්සලා 8 වඩා 8 වැඩි මූල 10ට. ඒක අදාළ නැහැ. ටකස් ගාලා ගන්න පුළුවන් අපිට. බොහොම සරල දෙයක් තියෙන්නේ. දෛශිකයයි අද අවශ්‍ය දෛශික විශාලත්වය දන්නවනම් පෙර දෛශික දිග තුනක් ඒක දෛශික මහත්ත විශාලත්වය වැඩි කරා. අවශ්‍ය දිශාවට අවශ්‍ය විශාලත්වය ඇස්සේ දෛශික ගන්න පුළුවන්. මේකට දිශාවට සමා දිශාවටම හො ප්‍රතිවිරුද්ධ. අදහස පැහැදිලි නැති. කතන්දරය අවසානයි.